ක්‍රිකට් කෙනෙක්ගේ ගියාද නිකන් ආටිස් කෙනෙක්ගේ ගියාද කියලා තේරෙනවා. මේ අතරින් වාට වටිනාම සම්මානය මොකක්ද හම්බෙච්ච? අප්සාරියක් අද. එතන හෂාන්නේ තමයි මේ 45 වෙනි ටෙස්ට් ක්‍රිකට් කියලා ලංකාවේ. හෙටින් පස්සේ මේක අපි ගෙදර රැගෙනවා. අපිට ඇති වෙනකම් පින්තූර ගන්න පුළුවන්. ගුරුසින් එහා පැත්තේ මගේ එහා පැත්තේ ඉල්ල කියනවා චෙක් එක උස්සන් ගියට කමන්නේ නැහැ. කප් එක අල්ලගන්න. දැක්ක වෙලේ ඉඳන් කලතර කරා. මම ළඟ ඉන්නකොට ප්‍රශ්නේ එන්න බෑනේ. හැබැයි අත්‍තරම කන්නා මීට පේ කාලේ කඩවසම් ක්‍රීඩ කියලා නේද? නෑ නෑ තව හිතේදී මම දන්නේ නෑ දවාව කියන ඔය විශේෂ මර පිටිපස්ස අනනේකට අපි ආස. Thank you. මුකුත් හදන්න බෑ දන්නේ නැතර තේ හරුණාම නෑ ඉතින් මට පුළුවන් විතරක් හදන්න. විතර ඔම්ලට් අදටත් එයාට බැට් එක දුන්නොත් 100ක් ගන්න පුළුවන් කියන්නේ. එයා මේ රටේ ඉපදලා තින්නේ ක්‍රිකට් ගන්න. මුරිල් වගේ බෝල කෙනෙක් අයිමත් මේ රටේ ආවත් ඒක අපි ලොකු පින්වන්තයි. නෝකෙට මේ වගේ දකින් හම්බෙන්නේ නැහැ. අදටත් මම වර්ල්ඩ් කප් එක තුරු කරන්න දාගන්න නැගිටින්නෙත් ඒක ඒක බදාගෙන ඉතින් එච්චර එහෙම ෆීලිං එකක් ජීවිතේ මට කවදාවත් ඇති වෙලා නැහැ. එදාස් 1996 අවුරුද්දේ ශ්‍රී ලංකාව ලෝක කුසලානේ ජයග්‍රහණය කරද්දී ඒ කණ්ඩායම හිටපු පිතිකර නැංගුරම තමයි හෂාන් තිලකරත්න කියලා කියන්නේ. මේ තියෙන හෂාන් අයලා ගෙදර අපි අදා පොඩ්ඩක් හෂාන් අය හම්බෙන්න. මෙච්චර කාලයක් අපි හෂාන් අයත් එක්ක කතා කරපු නැති දේවල් අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එන්න ගිහලා බලමු. හෂාන් අය ආ වදික කොහමද? කාලෙකින් ඉතින් සුබ දවසක්. එසේ වේවා එසේ වේවා. එනවලි. යා. හම් හරිම ලස්සන තැනක්. ඔහොම මේ නිස්කලංක තැනක්. අපිට පේන ඇති මේ ක්‍රිකට් කෙනෙක්ගේ ගියද්ද නිකන් ආටිස් කෙනෙක්ගේ ගියද්ද කියලා තේරෙනවා. මේ මෙච්චර නිස්කලංක සහ මේ චාම් බවට කොහොමද හසන්නේ පුරුදුනේ? මේ පොඩි කාලේ ඉඳන් ආපු පුරුද්දක්ද මේ වාරණ්ඩක? නෑ නෑ අපි ඉතින් මම ටුවර්ස් ගිහලා එනකොට පොඩි පොඩි දේවල් එකතු කරා. ඒක මගේ පුරුද්දක්. ඉතින් දැනුත් ඒක ඉවරයක් නෑ. ඉතින් පොඩි පොඩි දේවල් එකතු කරගෙන ඉතින් තියන්න බලනවා තැන් තැන් වල. ඉතින් කොහමද හෂාන්නේ වැඩ කටයුතු මේ දවස්වල මොකද කරන්නේ? වරදක් නැහැ මලේ මේ දවස්වල ඉතින් තාම මේ ඔෆිස් එක පටන් ගත්තේ නැහැ ක්‍රිකට් බෝඩ් තාම මේ කෝචින් පටන් ගත්තේ නැහැ. මම හිතන්නේ ළඟදීම පටන් ගනි. ඒ සඳහා මම හිතන්නේ සෞඛ්‍ය නිර්දේශ ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා ක්‍රිකට් බෝඩ් එක ඉතින් හිතන්නේ එක්මිට පටන් ගනි කියලා. මේ ක්‍රිකට් බෝඩ් එක ගැන කීපින්ද මතක් වෙන හෂාන්නේ දැන් මේ අන 19 හෙඩ් කෝච් හිටියා හෂාන්නේ මේ අන්තිම වර්ල්ඩ් කප් එකේ ශ්‍රී ලංකාවත් එක්ක ඔබ තමයි ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරේ මේ අයින් කරන්නේ ඔබ මොකද උනේ? නෑ ඇත්තටම මට මාව ඉමර්ජින් ඇන්ඩ් ඒ ටීම් එකට බැටින් කෝච් කෙනෙක් කටයුතු දැම්මා. ඇත්තටම අපි ලොකු උත්සාහයක් දරුවා වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න. අපි අසාර්ථක වුණා. මොකද තව කෙනෙක්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. හැබැයි ඔබ ඊට වඩා ඉහළ තනතුරක් ලැබිලා තියෙනවා දැන්. නෑ කියන කණ්ඩායමේ පිටිකරන පුහුණුකරු. ඔව් ඇත්තටම මට හොඳයි. මොකද විශේෂයෙන් අද ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න ඊළඟට ඉන්න දක්ෂම පිටකරුවන් 15 දෙනාව පුහුණු කරන්න තමයි මට ලැබිලා තියෙන වගකීම. ඉතින් බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද ඒ ස්කොඩ් එකේ ඉන්න හොඳ ප්ලේස් ලා ගන්නවා කොහොමද ওই තක්සේරු? ඔව් කීප දෙනෙක් ඉන්නවා ලංකාවට ක්‍රීඩා කරපු තරුණ ක්‍රීඩකයෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් හොඳයි. ඉතින් ඒගොල්ලන්ගේ තාක්ෂණය ඉතින් හොඳ මට්ටමක තියෙන. ඉතින් මගේ දැනුමත් බෙදා හදා ගනිමින් ඉස්සරහට ලොකු සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 19 පහල කණ්ඩායම ලෝක කුසලානෙන් පරාජයට පත් වුණා. ගොඩක් කතා කියනවා මේ විනය සම්බන්ධයෙන් ක්‍රීඩකින්ගේ තිබ්බා කියලා. පිටරට ගිහිල්ලා වැඩි විදිහට හැසුරුණා නම් මනම් කියලා. එහෙම දේවල් තිබ්බා අත්‍තරම නෑනේ. පොඩි ක්‍රීඩකේ නේද? කොහෙත්ම තිබුණේ නෑ. මොකද අපි අපි ඔය දන්නවා අපේ දැක්ම අපේ තිබ්බා කණ්ඩායමේ අපේ ටීම් එක ඇවිල්ලා තිබ්බේ චේසින් ඒ ඩ්‍රීම්. චේසින් ඒ ඩ්‍රීම්. ඔව්. අපි ඒකට අපි ගෙනාවා 15 ऑल ब्लैक्स रूल्स ඒකෙන් තමයි විනය අපි හදාගෙන හිටියේ. මොන අවස්ථාවකත් විනය විඩ කඩවීම සිදු වුණේ නැහැ. ඒක අපිට මතකයි ඒක ඒෂියා කප් එකේදී ළමයි දෙන්නේ විනය කඩවීමක් වෙලා අපි ඒගොල්ලන්ට දඬුවම් කරා ක්‍රිකට් බෝඩ් එක. ඊට අමතරව කිසි දෙයක් වුණේ නැහැ. හොඳයි මේ හෂානලා ගෙදරට අපිලාවේ මේ ගෙට ඇතුළෙද්දිම තියෙනවා මේ බොහොම ලස්සන රූම් එකක්. ඒක තමයි හෂානලා දිනාගත්තු සම්මාන ඔක්කොම ටික තියෙන්නේ. ඒ රූම් එක නම් බලන්න යන්න ඕනේ. මම හිතන්නේ කවුරුත් තාම දැකලා නැතුව ඇති. අපි තමයි මුලින්ම පෙන්නන්න හදන්නේ. යන්න හෂානලා රූම් එකට. එන්න කියලා බලමු. මේ තියෙන්නේ හෂානලාගේ සම්මාන තියෙන මේ රූම් එක. සම්මාන ගොඩක් තියෙනවා. මේ අතරින් ඔයාට වටිනාම සම්මානය මොකක්ද හම්බෙච්ච? වටිනාම සම්මානය මම හිතන්නේ අප්සාරියක් අද. අප්සාරියක් හැර වටිනාම සම්මානය මොකද්ද?
මම හිතන්නේ 86 තමයි මම මුලින්ම පටන් ගත්තේ ලංකාව ක්‍රීඩා කරන්න 2004 මම නවත්තන 86 මම පටන් ගන්න ඉදිරිප් මෙන්ඩිස් ගැටතේ ඊපස්සේ මගේ නායකත්වයක් කළා මම ක්‍රිකට් වලින් සමු ගන්නවා ඉතින් එයා ඒ කාර්ය තුල ලැබිච්ච සීලුම් සම්මාන මෙතන තියෙනවා ඉතින් මෙතනින් මම වටාත්ම ආසම කරන දේ තමයි මම මගේ ටෙස්ට් කැප් එක පළවෙනි ටෙස්ට් කැප් එකනේ අපි බලමු පළවෙනි ටෙස්ට් කැප් එක මෙතන තිබ්බා මම ඒක දැක්ක ඉස්සෙල්ලෙද්දි ඒක මේ තියෙන්නේ මේ හෂාන් අයියා මුලින්ම දාපු ටෙස්ට් කැප් එක මේක වටිනාම දේ තමයි මේ පැත්ත බලන්න ඕනේ සමී ගෲපයක් බැලුවොත් අපිට පේනවා ඒකේ තියෙන නම්බරය නම්බරේ තියෙන 45 එතකොට හෂාන් අයියා තමයි මේ 45 වෙනි ටෙස්ට් ක්‍රීඩක ලංකාව ක්‍රීඩක ලංකාව බලන්න කොච්චර ආසාවෙන් මේවා මේ තියන් ඉන්නවද කියලා පළවෙනි ටෙස්ට් කැප් එක මේක ජීවිතේම හිතන්න වටිනාම සම්මානයක් ඕනම ක්‍රීඩකයෙක්ට තමන්ගේ ටෙස්ට් කැප් එක ඊට අමතරව මේ හෂාන් අයියා මේ මේ මොනවද තියෙන මේ 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 ඡායාරූපයත් ඉතාව වැදගත් මේ මොකද ඉන්න කෙනත් එක්ක अर्जुन आया ओ अर्जुन आया इन तरह मैं पाकिस्तान सिंगकुशला अर्जुन की विशेष विशेष अर्जुन की विशाल कुमार वृक्ष अटते अट हेदन इटदूना मोना तरंग पीड़न दून थिंग इतम दक्ष नायक अट पीड़के हटिट हेमकनाट එකම අවස්ථාවක් ලබා දුන්නා ඒ ගා මේ රුක්ෂ යටතේ හැදී වැඩෙන්න මේ අර්ජුනය දැන් හරියම මේ ඩිසිප්ලින් ගැන හරියට හිතන කෙනෙක්නේ මේ මොන වගේ පනිෂ්මන්ට් දෙයි කාලේ හම්බුනේ පනිෂ්මන්ට් කියන්නේ මේ බොහොම ක්‍රියාවෙන් තමයි යා පනිෂ් කරේ මේ ගහ මැරලා හිම කරේ නැ බයි පොඩි පොඩට බයින අවස්ථාවක් තිබුණා හැබැයි යා ක්‍රියාවෙන් යම් යම් ක්‍රියාකාරකම් තුලින් තමයි යා මේ පනිෂ් කරේ ඉතින් ඒක බොහොම පනිෂ් කරා කියන්නේ බොහොම එකක් කරාම අපිට තේරෙනවා මොකද යා බලාපොරොත්තු වෙන්නේ අපෙන් කියන හැම කෙනාම බොහොම විඤ්ඤාණිකූලව හිටපු කාලයක් තමයි අර්ජුනයා කාලේ 96 මේ වර්ල්ඩ් කප් ෆයිනල් එකට කලින් දවසේ රෑ සහ ඒ දවස් උදේ හරි අපි හිතමුකෝ අර්ජුනයා මොනවද කිව්වේ දැන් අද තමයි අපේ දවස මුල් ලංකාව බලන දවස කියලා මොනවද කිව්වේද නෑ කිසිම මේ අපි දන්නේ නැති දේවල් මොනවද කිව්වේ නෑ කිසිම පීඩනයක් තිබුණේ නෑ විශේෂයෙන් මේ මම මේ අපි ගියා එක සාදයකට ගියා මේ ඔෆිෂල් ඩිනර් එකට ගියා ටීම්ස් දෙක. ඒ කියන්නේ ෆයිනල් එකට කලින් දවසේ. කලින් දවසේ. හරි. දැන් ගිහිල්ලා ඉවරලා අපි එතන හිටියා. මම හිටියේ අර්ජුනගේ මේසේ. මම අර්ජුනගේ යහපැත් හිටියත් එම්ම. ට්‍රෝෆි එක තිබ්බා ඉස්සරහා. ඊට පස්සේ ඕස්ට්‍රේලියානු ටීම් එකේ යහපැත්තෙන් වාඩිලා හිටියේ. ඒගොල්ලෝ අපි දැක්කා ට්‍රෝෆි එකත් එක්ක පින්තූර ගන්න. ඉතින් මටත් ලොකු උමනාවක් තියෙනවා මේ ට්‍රෝෆි එකක් එක්ක පින්තූර ගන්න. ඉතින් මං අර්ජුනගේ යහපැත්තෙන්ද මං නිකන් පොඩ්ඩක් දෙපාරක් හිතර හිතුවා මේක. හරි හිතයි දන්න බණිද දන්න දන්නවනේ අපි එයාගේ හැටි ඉතින් කොහොමවත් ඒගොල්ලෝ ඉවරලා ඒ පින්තූර ගන්න එක්ක යනකොට දැන් ඕගොල්ලන්ගේ වාරේ ඕගොල්ලෝ කියලා පින්තූර ගන්න කියලා ආජුන කෝ නැහැ අපිට පින්තූර ගන්න ඕනේ නැහැ හෙටින් පස්සේ මේක අපි ගෙදර ගන්න යනවා අපිට ඇති වෙනකම් පින්තූර ගන්න පුළුවන් වා ඒ කියන්නේ කලින් දවසේම කියන අර්ජුනයි බලන්න ඔව් එතකොට එතනින් එහාට ඒ කොන්ෆිඩන්ස් එක අපිට ආවා ඒ වගේම තමයි මේ මේ මොන අවස්ථාවකත් අපිට පීඩනයක් දුන්නේ නැහැ වෝල් කප් එකක් කියලා මමයි කුම ධර්මසේන තමයි හිටියේ රූම් මේට්ස් ලා මගේ යාළු දෙන්නෙක් කව වයි වයි කුමයි තමයි කරුම් මේට්ස් ආ හරි ඉතින් දැන් වගේ ෂෙයාර් දැන් ඉස්සර දැන් වගේ සිංගල් රූම්ස් නෑ අපි ෂෙයාර් කරා එතකොට අර්ජුනගේ රූම් එක කවුද හිටියේ අර්ජුනට සිංගල් රූම් එකක් හම්බුනා කැප්ටන්ට කැප්ටන්ට වයිස් කැප්ටන් සිංගල් රූම්ස් හරි කල් මමයි කුමයි හිටියේ කුමයි මගේ යාළු දෙන්නෙක් කව ඉංගලන්තේ ඉඳලා මැච් එකට අහහ යාළු දෙන්නට අපි අඳවල දෙක දීලා බිම මේ ෂීට් එකක් දැම් බුදිය ගත්තා. හයිගන් වර්ල්ඩ් කප් ෆයිනල් එක කලින් දවසෙත් එහෙම දිටියේ. එහෙම හිටියෝ. හරිම රසබර හරිම රසබර සිතින් කරා කියලා. දැන් මේ මේ වර්ල්ඩ් කප් එකේ දිනුවට පස්සේ දැන් අපිත් එක්ක ලොකු සටනක් තිබුණේ ෂේන් වෝන් එහෙම මේ මැච් එක දිනුවට පස්සේ වෝන් නැවිලා මුකුත් කිව්වෙම නැද්ද? නෑ ඇත්තටම ඒගොල්ලන්ට ඒ පරාජය වෙන්දරා ගන්න බැරි වුණා. අපි එතනට ගියම සමහර අය ටී-ෂර්ට් මාරු කරන්න හැද සමහර අය අතට අත දෙන්න අකමැති වුණා. සමහර ඒ ඩ්‍රෙසින් රූම් එකට අපි ගියාම අපිට තේරුණා ඒගොල්ලන්ට පරාජය දරා ගන්න බැරි තත්ත්වයක් තිබ්බා කියලා. මොකද මේ එච්චර ඒගොල්ලෝ අපිත් එක්ක කතා බහ කරන්න ඕමනාවක් දැක්වෙන්නේ නැහැ. ඉතින් අපිත් වැඩි හරි හිටියේ නැහැ ඩ්‍රෙසින් රූම් එක ඇතුළේ. මොකද අපිට ඕන තරම් ඒ වෙලාවේ මේ මේ අපි එක සෙලිබ්‍රේට් කරන්න හොඳ අවස්ථාවක්. ඉතින් අපි ආවා. අපිට මට මතකයි අපි මේ ට්‍රෝෆි එක අරගෙන අර්ජුනයි අරගෙන මෙහෙම සෙනග ගොඩේ මෙහෙම ඇවිල්ලා ट्रोफी का चेक के अरगन अर्जुन सेन के कुटे अर्जुन के अर्जुन वेटन वेला अर्जुन के चेक के उसे उसको गुरु सिंह हापेत मे हापे चेक उसे कपे का
මේ ඉතින් ඊතරම්ම රසබර සිදුවීම් ගොඩක් තියෙනවා මේ දැන් ඒ කාලේ ඇත්තටම මේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එක්ක අපේ ෆයිට් එකක් තිබ්බද يعني අපි ක්‍රීඩා පිරින අපි දකින ෆයිට් එකක් තියෙනවා කියලා අර්ජුන හැම බයිනවා ෂේන් වොන් බයිනවා මම දන්නේ ග්‍රවුන්ඩ් එකෙන් එළියෙත් ඒ උණුසුම තිබ්බද ඒක මම හිතන්නේ ඒකට ප්‍රථමයෙන් අපි ඕස්ට්‍රේලියානු සංචාරය 95 95 අපිට බිල්සන් ඇන් ජෙස් තරගමාලා වෙතින් එතෙන්දී අපිට යම් යම් ටිකක් අමීර අත්දැකීම් තිබුණා ඒ අත්දැකීම් තුළ මම හිතන්නේ කණ්ඩායමක් හැටියට අපි එකතු වුණා විශේෂයෙන් මුරලිගේ ඉන්සිඩන්ට් එක කලු ගන්නව එල්බී අපි කරනවා නහුගත් බෑඩ් ඩිසිෂන්ස් ගියා අපිට ඉතින් ඒ හිටපු මාස 3 මම හිතන්නේ අපි අපි අතරේ බැඳීම් ආදරය විශ්වාසය වැනි දේවල් හුඟක් දුරට එකතු වුණා ඉතින් ඒකම මම හිතන්නේ එක හේතුවක් වුණා වෝල්ඩ් කප් එකක් අපි ඉල්ලුවේ ෆයිනල් එකට ගේන්න ඕස්ට්‍රේලියාව ගේන්න ඉතින් ඒකම මම හිතන්නේ ලොකු හේතුවක් වුණා ජයග්‍රහණය කරන්න पाकिस्तान दवा पारदे फर्स्ट टेस्ट मैच दवा पहे मैच दवा तुन मार पारदे මංගිතන්නේ ඕනම කෙනෙක් කියයි අපේ කාලේ ගහපු වසීම් අක්‍රම් තමයි අමාරුම කියන සමහරලාට යාගේ යාගේ වේගය හරියට දැනුමක් නැහැ සමහර යාගේ යා පන්දු පන්දු යැවීම වේගය වගේම දෝලණය මේ හැම දෙයක්ම යාගේ පන්දු වල තිබ්බා ස්පිනර් කෙනෙක් විදිහට බැලුවොත් ස්පිනර්ස් ලාගේ ස්පිනර්ස් කීප දෙනෙක් ක්‍රීඩා කරා මම හිතන්නේ ෂේන් වොන් ටිකක් ඉස්සරහින් ඉන්න හැම කෙනාට වැඩිය ඕ ස්පිනර් කෙනෙක් කියලා මම හිතන්නේ සක්‍රිය මුස්තා පාකිස්තාන හොඳයි ඉතින් මේ තමයි මේ තව ගොඩක් දේවල් කතා බහ කරන්න තෝනේ අශාන්‍යගේ මේ නායකත්වයටත් පත් තමයි කවුරුද්දක ශ්‍රී ලංකා කණ්ඩායමේ ටික කාලයක් විතර හැබැයි නායකත්වය ගන්න හම්බුනේ අපි ගැන කතා කරමු මේ තමයි අශාන්‍යගේ මේ අවෝඩ්ස් රූම් එක තව තියෙනවා මම හිතන්නේ හැබැයි මේ ටී-ෂර්ට්ස් එමත් තියෙනවා අපි බලන්න ඕනේ මේ අපි ගිහලා බලමු මේ පැත්තට හොඳයි මම යන්න ඉතින් අශාන් අයලා ගෙදර අපලාවේ සෝරි අක්කත් එක්කත් මේ කතා නොකර බෑනේ අප්සාරි අක්කත් ඉන්නවා මේ දෙන්නත් එක්ක කතා කරන්න ඕනේ මේ කොහොමද අශානට අක්කව මීට් දීග කතාවක් අපි ගෙටින් කියමු ගෙටින් ගෙටින් කියන්නේ 95 95 එතකොට වයස කීයද අශානයි අපිට හිතනවා 28ක් විතර 28 මේ කොහොමද කියන්නේ මේ ක්‍රිකට් සම්බන්ධ දෙකද හම්බුනේ නැත්තම් ඔව් මම ටුවර් එකදී එතකොට අප්සාරි එමිරේට්ස් වල මම ගුවන් සේවක ආවා මට මේ අපි ගියා පාටි එකදී ආහ ඒ පාටි එකේ තමයි මේ අප්සාරි මට හම්බුනේ දැන් මේ හෂාන්ව මගේ මගේ ෆෑන් කෙනෙක් කියලා කිව්වා දැන් මේ කොහොමද මුලින්ම හෂාන්ව හම්බුනලා මොකද හිතුනේ එහෙම ඉතින් මුලදී මුකුත් හිතුනේ නැහැ ඇත්තට මම ක්‍රිකට් කියන එක කිසිම දෙයක් දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි ආහ යාළුවෙක්ගේ ගෙදර පාටි එකකදී ටීම් එක ඒ වෙලාවේ සාජාවල්ට ඇවිල්ලා හිටියා මම ඩුබායි වල හිටියේ ආහ එතකොට ඉතින් පාටියට ගිහිල්ලා තමයි මිගලන් හම්බුනේ එහෙම විශේෂයෙන් මුකුත් දැනුනේ නැහැ නමුත් ඉතින් පස්සේ අඳුරගෙන කතා බහ කරද්දී හිතුණා අර ගොඩක් අය හිතාගෙන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිව්වහම ටිකක් හරි ආඩම්බර එහෙම කියලා නෑ ඒක ඒ ගතිය තිබුණේ නෑ දැන් කවුද මේ මුලින්ම මේ ආදරේ කිව්වේ එතකොට මුලින්ම හසන්න ඇවිල්ලා කිව්වද මේ මෙහෙම කියලා ඊට පස්සේ වත් දැක්ක වෙලේ ඉඳන් කල්දර කරා යා රටවල්ලට ගියාම ඒ රටවල්ලල ඉන්න තැන්වල හෝටල්වල නම්බර වහාගෙන ඔව් මගේ කාමරේට කෝල් කරනවා එච්චර ආදරයක් තිබ්බලා තියනවානේ ඒක පස්සෙන් ආවා ඉතින් හොඳයි මේ දැන් අප්සරයක් දැන් අපි ඇත්තටම බැලුවොත් දැන් හෂාන් නැගේ පීක්ම කාලය يعني 96 වර්ල්ඩ් කප් කාලය සහ ඒ දශකයේ 96 ටීම් එකේ හිටපු ප්ලේස දෙය බැලුවාම මේ හෂාන් නැ තමයි කඩවසම ක්‍රීඩකයා
මදන එක හැමෝම පිළිගන්න දෙයක් මේ ඒක මම මේ ප්‍රෝග්‍රෑම් එක ඉන්න කලින් මේ සමන් හෂාන්ලගේ වයස ඉන්න අක්කල හම්බෙලා ආවේ ඒගොල්ලෝ අපේ කාලේ අපේ ඉති ඩ්‍රීම් බෝයි කියලා හෂාන්යි හරිද ඒක තිබ්බා කඩවසම්ම ක්‍රීඩකයන් එතකොට එහෙම තිබ්බාම ගැහැණු ළමයිගේ ආකර්ෂණය වැඩි එතකොට වාර්තේක පොඩි ප්‍රශ්නයක් වුණා නේද කොට්ටිම්ම මට එහෙම මටත් පුදුමයි මට එහෙම දෙයක් ඇති වුණේ නැහැ जेलसी कियने का बात सैकयाक बयाक ऐति उन्हें मने क्या काले देख मामा थिंक आप दिन विवाह इसलिए फ्लाइट से लेना आवा मैं तारता पेन मेन मेचरित्र मिठिया गेट गहल तम पोस्टमन गिना दें आगे नाम तीरलियो मिठिया किनो दस ओकेगा नाक मैं लव लेटर्स आदर प्रकाश कर तंग හරි ඉතින් ඒක බලනකොට හරි මට මමත් කියවුව සමහර වෙලාවට කියවනවා ඒ වගේ දුකී දෙන්නේ නැද්ද නෑ පොඩ්ඩක්වත් නෑ සමහර වෙලාවට ගෙද දැන් අපි විවාහ වුණාට පස්සේ ගෙදරට කෝල් කරනවා ගෙදර ෆෝන් එක හැම වෙලෙම වදිනවා ඉතින් එතකොට කතා කරාම මං ගත්තාම සමහර වෙලාවට ගෑන් ළමයි කතා කරන්නේ ඉතින් අඩු ගානේ ඒගොල්ලන් ගෞරවත්වයක්වත් නෑ මේ වයිෆ් නේද මේ කතා කරන්නේ කියලා මේ අපිට හෂාන්න දෙන්න අර එහෙමත් කතා කරනවා නිකන් ටිකක් තදින් වගේ දෙන්න අපිට හෂාන්ට කතා කරන්න මම තමයි මෙයාට බලෙන් දෙන්නේ මේ කතා කරන්න කියලා. මෙයා සමහරට කියනවා නේ බෑ ඔයා කතා කරලා තියන්නේ කියලා. මම කියනවා ඉතින් කතා කරන්න ආසාවට නේ කතා කරන්නේ. මට එහෙම එකක් තිබුණේ නෑ මං හිතන්නේ අර මල්ලි මම ෆ්ලයි කරලා ඉතින් මමත් සමාජයේ ගැවසිච්ච කෙනෙක් ඉතින් බොහොම හැමෝත් එක්කම එකට ආශ්‍රය කරා ගෑනු පිරිමි දෙකම. ඉතින් අර එහෙම වෙලා ඉතින් මට එහෙම දෙයක් හැඟුන්නේ නෑ අර ජෙලසි කියන කල්තේ මං හිතන්නේ අපි දෙන්න අතර විශ්වාසයකුත් තිබ්බා හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තිබුණා දැන් මේ හෂාන් නෑ දැන් ඔබ ඒ කාලේ බොහොම කඩවසම් නිසා ගැහැණු ළමයින්ගෙන් එහෙම ප්‍රශ්න වෙලා නැද්ද අතට පස්සෙන් එවිල නැද්ද නෑ මඩි බොහොම මේ එහෙම ප්‍රශ්නක් තිබුණේ නැහැ මම ළඟ ඉන්නකොට ප්‍රශ්න එන්න බෑනේ හැබැයි අත්‍තරම කණ්ඩායම එන අය පොඩ පස්සට යනවා එතකොට හැබැයි අත්‍තරම කණ්ඩායම ඊට පස්සේ කාලේ කඩවසම් ක්‍රීඩකයා නේද නෑ නෑ තව හිතේදි මම දන්නේ නැද ඔයාව කියන ඔයාට මම මොකද හෂාන් සාරෝෂාන් තමයි කාලේ ඊට පස්සේ කඩවසම් ක්‍රීඩකයා දෙන්න අපි හරි ආදරේ කර ආයාට විශේෂම පිටිපස්ස වන්න එකට අපි ආස කරනවා thank you thank you නෑ අත්‍තරම එහෙම ප්‍රශ්න කළා නැද්ද ගහන්න ළමයි නෑ ඉතින් සම්බන්ධකම් මට තිබ්බා නැතුව තිබුණා ඉතින් ආදර සම්බන්ධකම් තිබ්බා ඉතින් ඊට विवेकी तरगवाड़िया पटांग ඔයා පීඩනයක ඉන්නවනේ ඒක හින්දා මේ වෙලාව තමයි පුළුවන් තරම් සැහැල්ලු මනසෙන් ඉන්න ඉන්න ඕනේ හින්දා ඒ දවල්වල සමහරලාට යාළුවන්ගේ වල්වලට ගිහලා ටික දවසක් කාලය ගත කරලා එනවා. ඉතින් එහෙම මට බොහොම කීප දෙනෙක් ඉන්න හැමදෙස්සෙම මම ගිහම මං ගෙවල්වලට යන කට්ටිය. ඒගොල්ලන්ගේ වල්වලට මං හැම සුවක් සැරේ ගිහිල්ලා ඒ අර පීඩනය පොඩ්ඩක් ඒකටත් එක සැහැල්ලු කරගන්න. ඔය ටුව එකක් එම ගිහිල්ලා ඉද්දි අකරම හොයාගෙනවද හැමදාම? විවාහ වුණාට පස්සේ නෑ හැමදාම අපි දෙන්නම ටුවර්ස් ගියා එකට ආ රයිට් රයිට් ඔව් මං හිතන්නේ මට ටුවර්ස් මෙයාගේ ඒක තමයි විවාහ තනිය ගන්න නෑ ඒ විලා ඉන්නම් බලා නෑ ඒක තමයි මම හිතන්නේ පවුලේ බැඳීමේ ශක්තිය තියෙන මොකද හැම වෙලේම පවුලක් විතර එකට හිටියා ඔව් මම මම රස්සාවෙන් අයින් වෙනකොටත් මං ඉල්ලු එක දෙයක් තමයි මොකද මට ඇත්තටම මම අර පොඩි කාලේ ජපානයේ ඉඳලා ඉගෙනගෙන ඊට පස්සේ ෆ්ලයි කරලා මම හැම වෙලෙම ගෙදරින් ඈත්ලා හිටපු කෙනෙක් තනියෙන් හිටිය කෙනෙක් එතන විවාහයේදීත් එනකොට මම මෙයා එතකොට පිටරට යනවා නිතරම ටුවර්ස් යනවා එක්කෙනෙක්නේ ඉතින් මං මට අස්වෙන්න කියලා කිව්වහම මං කිව්වේ එකයි මට තනියෙන් නම් ඉන්න බෑ ආපහු යනවනම් මමත් යනවා අපි දෙන්න එකට ඉන්න ඕනේ කියන එක ඉතින් ඒක ඒ විදිහටම තිබුණා ඒක අදටත් එහෙමයි හැම ටුවර් එකම වගේ ගියා දෙකක් වගේ තමයි මට මිස් වුනේ මම හිතන විදිහට පොඩි දෙන්න හම්බෙච්ච ගමම්ම ඊට පස්සේ ඉතින් ඒ දෙන්නවත් කරවෙන්නගෙන යන පවුලක් වගේ මුලින්ම හම්බෙච්ච gift එක මොකද්ද මුලදීම මට හම්බුනේ ලස්සන dress එකක් ගෙනත් දුන්නා ලන්ඩන් වලදී ආ ඔයා මොකක් දුන්නේ මම යාට කෆ්ලින්ග් සෙට් එකක් දුන්නා. පර්ල්ස් වලින් හදපු කෆ්ලින්ග් සෙට් එකක්. ජපාන් වලින්. තාම ඒවා තියෙනවද? තාම තියෙනවා. තාම තියෙනවා. බොහොම ආදරණීය. දැන් මේ ඔබ අර සඳහන් කරන්න අපසාර එක මේ අපි හොඳ හැමදාම දානකොට කියන මං අතකද මං අරන් දානවා. දැන් මේ ඔබ අර සඳහන් කරා මේ අපි හොඳ පෞල් ජීවිතයක් ගත කරා කියලා දැන්
මේ දරුවන් තිදෙනා දිහා බැලුවාම මේක පේනවා. බොහොම මේ ආදරණීය සහ මේ මේ බොහොම ආදර්ශමත් පවුලක ආදර්ශමත් දරුවෝ තිදෙනෙක් ඉන්නේ. ඒක මතර හැමෝම දන්නවාද වෙන ක්‍ර ලංකාවේ. මේ කොහොමද මේ පිරි ළමයි තුන්දෙනෙක් එක්ක මේ මෙහිම මේ මේ කන්ට්‍රෝල් කරලා තියාගන්නේ? පොඩි කාලේ ඉඳලම ඉතින් අපිටත් අපේ දෙමව්පියන්ගේ ආభాෂය තිබ්බා. දැන් මල්ලිට පේනවා ඇති අපේ ගෙදර ආවහම අපේ ගෙදර පහන්පත් වෙනවා. පහන් කීයක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ අපි අපේ ආගමික නායකයාට ගරු කරනවා. එතනින්ම ගරුත්වය බිහි වෙනවා. ඒ කියන්නේ කොහොමද කෙනෙක්ට ගරු කරන්නේ අපි ඒ කරන්නේ යාට ගරුත්වයක්. ඒකයි පහනපත්තු කරන්නේ. ඉතින් ඒකත් එක්කම අපේ දෙමව්පියන්ගේ ලැබිච්ච ආభాෂයන් අපි මේ ගෙදර හැම චාරිත්‍ර වාරිත්‍රයක්ම ඉටු කරනවා. විශේෂයෙන්ම සිංහල අවුරුද්ද 31 වෙනිදා අපි කවදාත් එළියට යන්නේ නැහැ. අපි පහන්පත්තු කරනවා. එතකොට සිංහල අවුරුද්දල අපි හැම චාරිත්‍රයක්ම කරනවා. ඉතින් මේවත් එක තමයි අපේ දරුවනුත් හැදුනේ. මොකද අපි හැදිච්ච අපේ දෙමව්පිය එක්කනේ විදියට. ඒ වගේ දරුවනුත් ගොඩ නැගුණා. ඉතින් ඒගොල්ලෝ කතෝලික පාසල් වලට ගියේ. නමුත් ඒගොල්ලන්ට ඒ නිවසෙන් ඒ අපි අපේ ආදර්ශයන් එක්ක ඒගොල්ලෝ ගොඩ නැගුණා. දැන් නාගරික සමාජයක ඉතිහාසන්නේ මේ මේ පිරි ළමයි ගොඩාක් වෙලාවට අපි සෝෂල් වැඩිනේ. එතකොට හරි අමාරුයි දෙමව්පියන්ගේ පාලනයත් එක්ක තියාගන්න. දැන් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නේ. හෂන්නේ ටිකක් සරලට කතා කරනවද ඒකලුත් එක්ක නැත්තම්? නෑ නෑ එහෙම දෙයක් නෑ. මොකද අපි ඒගොල්ලන්ට පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. විශේෂයෙන් ඒගොල්ලෝ අන්තිම කාලේ ඉතමත් ආගම දහමට නැඹුරුව ජීවත් වෙනවා. ඒ කියන්නේ බණ භාවනා කරනවා. අපිට හිතා ගන්නත් දැන් මට සමහර දේවල් එයා ඒගොල්ලෝ කියන දේවල් කතා කරන දේවල් ඒගොල්ලෝගේ හැසිරීම ගැන මට සමහරට හිතා ගන්නත් දැන් අපිටත් සමහර දේවල් කියලා දෙනවා. ඉතින් ඒකෙන්ද මේ ඒකෙන්ද මට මොන අවස්ථාවකින්වත් බයක් නැහැ ඒගොල්ලෝ ගැන. මොකද ඒගොල්ලන්ට යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ පාටි වලට යනවා එනවා. ඉතින් ඒගොල්ලන් තමන්ගේ සීමාවල් වල ඉඳගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒකෙන්ද මට අපේ නාගරික පරිසරයක හිටියා කියලා මට බය වෙන දෙයක් නැහැ. දැන් පුතාලා ක්‍රිකට් ගහන්න ඕනේ කියලා දෙයක් තියෙනවද? තාත්තා ක්‍රිකට්, තාත්තා ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු නායකයෙක්. ඒ නිසා පුතාලා ක්‍රිකට් ගහන්න ඕනේ, සවල ක්‍රිකට් ගහන්න කියලා හෂන්නේයගේ බලපෑමක් තිබ්බද ඒකල නැත්නම් ඒගොල්ලෝ හිතලා ක්‍රිකට් ගහුවා? ඇත්තටම නැහැ. මොකද ඒගොල්ලන් ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරුනේ අපි ක්‍රිකට් ගහනවත් දැකලා. හැබැයි මොන අවස්ථාවකින්වත් මම ඒගොල්ලන්ට කියලා නැහැ ලංකාවට ගහන්න ඕනේ, මේ අන්න 19 ගහන්න ඕනේ. විශේෂයෙන් ක්‍රීඩකයෙක්ගේ පුතෙක් වුණාම එයා 100%ක් මහන්සි වෙන්න ඕනේ ලංකාවට ක්‍රීඩා කරන්න. මොකද ඒක ඒගොල්ලන්ගේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ක්‍රීඩකයෙක්ගේ පුතෙක් වීමම ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. එහෙමද? ඒකෙන් හින්දා ඒගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. මම හැමදාම ඒගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. ඒගොල්ලෝ අර මේ අර මිල් එකේ යන්න ඕනේ මහන්සි වෙලා මෙයා යන්න ඕනේ. ගියහම ඒගොල්ලන්ගේ පැවැත්මක් තියෙනවා. පැවැත්මක් කියන්නේ ඔයා ඔයා හරියට ඔයා ABCD ගෙනගෙන ඔයා ඔයා එක් ෂෝට් කට් එකකින් යන්නේ නැතුව හිටියාම එක මැච් එකක් දෙකක් ගහන්න ඩ්‍රොප් වෙනවට වැඩිය ඔයාගේ අවුරුදු 8ක් 10ක් ගහන්න පුළුවන් ඒ දේවල් හරියට ඉගෙන ගත්තොත් විතරයි. ඉතින් ඒකට ඔයා හරි දේවල් ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ක්‍රිකට් ගහන්න පුළුවන් රැකියාවක් හැට ක්‍රිකට් ගහන්න පුළුවන්. දැන් අක්ක මේ දැන් හෂාන කිව්වට පස්සේ මම දැනගත්ත මේ ක්‍රිකට් කෙනෙක්ගේ අපි තන් හිටේ ක්‍රිකට් කෙනෙක්ගේ පුතෙක්ට හරි ලේසි කියලා ටීම් එකක් ඇතුළට යන්න. මේ මොකද හෂාන්නේත් දැන් පෝස්ට් කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලේ තියෙන නිසා මම අපි හිතුව ඇත්තටම පුතලා හරි ලේසි පාරක් තියනවා කියලා ඉක්මනට ටීම් එකට යන්න. දැන් හෂාන කිව්වද ඒක එහෙම නෑනේ. ඇත්තටම ඒක හරි අමාරු කාර්යයක්. මොකද සමහර වෙලාවට කෙනෙක් බලන්න පුළුවන් මේ හෂාන් තිලකරත්නගේ පුතාලා. එතකොට ඒ දරුවන්ගේ දක්ෂතාවයන් තාත්තගේ දක්ෂතාවයන් එක කම්පෙයා කරන්න පුළුවන්. ඒතර ඒගොල්ලන් තාත්තට වැඩිය ක්‍රීඩා කරන්න ඕනේ කියන එක ඉන්න පුළුවන්. සපෝට් එකක් ගන්න බැයිද? මේ හෂාන් නෑ හිටපු ටෙස්ට් කැප්ටන් සහ යා මේ 19 කෝච් ඒ නිසා පොඩි පුෂ් එකක් දෙන්න පුළුවන්. එහෙම කරන්න එක මං හිතන්නේ අනිත් දරුවන්ට කරන අසාධාරණයක් කියලා. එහෙම තුවල් වෙන්නේ නැද්ද හෂාන්නේ මම ඔබෙන් අහන්නේ? මම දන්නේ නැහැ වෙනවාද කියලා. එහෙම වෙච්ච අවස්ථාවල් නැතුව නෙමෙයි තිබුණා. හැබැයි ඒගොල්ලන්ට එහෙම ආපු වෙලාවේ පැවැත්මක් නැහැ. පැවැත්මක් නැහැ. එනවා ආපස්සට යනවා. යනකොට මුහුදට මඩ ගාගෙන යන්නේ යනකොට. ඊට වැඩිය හොඳයි තමයි මේක හොඳට ඉගෙනගෙන මේක අඩුපාඩු දැනගෙන දත ක්‍රීඩාව කරන්න පුළුවන්නේ රැකියාවක් හැටියට. ඒකෙ හින්දා ඒ ඒ ඒකට හරි දේවල් ඉගෙනගෙන ගියහම ඔයාට පුළුවන් අවුරුදු 8ක් 10ක් 12ක් ඇඳිලා වෙන්න. ඒක මම හිතන විදිහට හෂාන අයියා කවදාවත් තමන්ගේ පුතාලා ගැන එහෙම පුෂ් කරන්නේ නැහැ. ඒගොල්ලන්ව කණ්ඩායමකට ඇතුල් කරගන්නවත් ඒක ඒ අය ගැන කතා කරන තාත්තා කෙනෙක් නෙමෙයි මේ. හැබැයි ගෙදරදී දරුවන්ව ශක්ති මොකද දරුවන්ට ලොකු අභියෝග ආවා පොඩි කාලේ ඉඳලා. ඒ දරුවන් අද මේ දරුවෝ දෙන්න මේ විදිහට ක්‍රිකට් එකේ ඉන්නේ රැඳිලා ඉන්නේ
මේ තාත්තා හින්දා කියලා කිව්වොත් හරි මොකද තාත්තා ගෙදර ඉඳගෙන ඒ දරුවාන්ව මානසිකව වැටෙන්නේ නැති වෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය ශක්තිය ඒගොල්ලන්ට අවශ්‍ය පුහුණුවීම් හැමදේම අදටත් තාත්තා කියලා දෙනවා ඉතින් සමහර වෙලාවට මගේ පුතාලා දෙන්නට සමියම් යම් අවස්ථාවේදී මුහුණ දෙන්න වෙච්ච දේවල් වෙන කෙනෙකුට වුණා නම් ඒ දරුවා මෙලහට ක්‍රිකට් නවත්තලා වෙන දෙයක් කරනවා අනිත් එක මට ග්‍රවුන්ඩ් මම මෙහෙදි මම ඒගොල්ලන් ජනමුතුකම් දුන්නට මම ග්‍රවුන්ඩ් එකට ගියාම ඒ දරුවෝයි මේ දරුවෝයි ඔක්කොම මගේ දරුවෝ එකයි කියන්නේ සක් දැන් මේ ලොකු පුතාලා දෙනකන් නිරන්තරයෙන්ම කතා බහ කරනවා චූටි පුතෙක් ඉන්නවා 15 වෙනි පාරසෙල් ලං කරන්නේ එයා ගැන වැඩි කතා බහ කරලා නැහැ එයා කොහොමද थोमस अलगना මම දකින්න හොඳ ක්‍රිකට් ප්ලේයරෙක්ගේ තියෙන හොඳ ගුණාංගය. එයාගේ නොලෙජ් එකත් මං හිතන්නේ දැන් අයියලා දෙන්නව කම්පයර් කරාම ওই වයසෙදී ඊට වැඩිය වැඩි මං හිතන විදිහට තාත්තා අයියලා දෙන්නට කියලා දෙන හැම එකම පැත්තකට වෙලා මෙයා තමයි අහගෙන ඉන්නේ ගොඩක්. හැමදේම අහගෙන ඉන්නවානේ. ඒ දේවල එයාගේ ක්‍රිකට් නොලෙජ් එක මං හිතන විදිහට ওই වයසේ දරුවොත් එක්ක බැලුවාම එයා ඊට වැඩිය සෑහෙන්න නොලෙජ් එකක් තියෙන කෙනෙක්. මොකද ක්‍රීඩකයෙක්ගේ තියෙන හොඳ ක්‍රීඩකයෙක්ගේ තියෙන හොඳම හොඳ ගුණාංගය තමයි एक पार क्यूहाम एक वटा गए समहारायट एक क्यूहाम वटा गण आठ दह पार दह सर या पालो सर या कृषि सर या कि अन्नो एक मदे नमूत एक पार वटा गण के ना आठ दिगुगमन तीर හෂානයි මට නම් සෑහෙන උදව් කරලා ඉතින් මොන හරි කිව්වොත් ඒක එයායක මට කරන්න ඉඩ දෙනවා හෂානයි ඉතින් ෆැෂන් වලට ගොඩක් ආසයි මම ගොඩක් මල්ලි මගේම අනන්‍යතාවයකට අඳින්නේ හැමදේම අඳුම් දැක පමණින් අඳින්නේ නැහැ ඉතින් මම ගොඩක් මගේ ඇඟට දිගට තමයි අඳින්නේ මොකද පුංචි කාලේ ඉඳලා අම්මලා අපිට කියලා දීලා තියෙනවා මේ මට දුන්නෙම නෑ කොටට අඳින්න. ඉතින් ඒකත් එක්ක ඒ පුරුද්දට ගිහින් තියෙනවා මං දිගට ඇඳුම් අඳින්නේ මටම ගැළපෙන විදිහකට. මං ගොඩක් දේශීයත්වයට හරිම කැමති. ලොකු ලොකු දේවල් වලට වැඩිය යන්නේ නැහැ. මං මගේ ඒ කියන්නේ මගේ රටේ තියෙන දේවල් දැන් මේ බතික් ඇඳුම් උනත් මගේ මේ බතික් මේක නම් මට ගිහන්නේ දිරිවිර තමයි මේක කරේ. යා තමයි මට ගොඩක් වෙලාවට ඇඳුම් කරන්නේ. ඉතින් මං කිව්වහම යා මට ඕන විදිහට යා දන්නා මගේ choice එක. මට ඇඳුම් එයා ලෑස්ති කරලා දෙනවා ඒකම අර එතකොට දේශීය මම හිතන්නේ දේශීය ඒ කර්මාන්ත කරුවා ව අපි ප්‍රොමෝට් කරනවා එතකොට එයාලත් අපේ රටේ ඉන්න අය ගොඩ නැගෙනවා නේ ශක්තිමත් වෙනවා ගියානත් ප්‍රොමෝට් කරා ගියානත් ප්‍රොමෝට් කරනවා හැබැයි මගේ තව ඉන්නවා ගොඩක් බතික් කරන අය ඉන්නවා මගේ වං අඳුරන කීප දෙනෙක් තව බතික් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය ඉන්නවා මම හැමෝගේම මේවා දිනනවා අර පෑත කාලේ ගියන් තමයි ගොඩක් වෙලාට මාත් එක්ක වැඩ කරන්නේ මගේ ඇඳුම් කරන්නේ ඒකම ඉතින් මං හරි ආසයි දැන් ඔය හෑන්ඩ් බෑග් එකක් ගත්තත් මං මේ බතික් ඇඳුමක් ඇඳලා පම් බෑග් එකක් අරගෙන මං ඕනෙම තැනකට යනවා දැන් මේ ඔහොම කියද්දි මට හිතෙනවා මේ කවදා හරි අපසාරයක්ක දේශපාලනට යදුව කියලා හිතෙනවා මං කියන්නේ එහෙම අදහසක් තියනවාද කියලා ඉතින් එහෙම අදහසක් නම් මගේ නෑ අය දේශපාලන හිතින්ද මං ඔව් අපි නෑ අපි දේශපාලනිකව ඒ කියන්නේ මේ රටට විය යුතු දේ සඳහා අපි නැගී සිටිනවා. ඔබ දෙන ආදර්ශමත් දෙන එක නිසා මම හිතනවා මේ වගේ අය නෙමේ දේශපාලනය කරන්නේ. අපි දේශපාලනේ නිරත වෙච්ච දෙන්නෙක් මල්ලි. අපි දැක්කා දේශපාලනය කරනකොට එතෙන්දී බෙදීම් අපි දැකලා තියෙනවා. අපි යාළුවෝමත් නැති වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී මොකද මගේ රැකියාව දේශපාලනේ නෙමෙයි. හැබැයි ඉතින් මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සුන්ගේ ඒකේ ඡන්දදායකයාට ඊළෙන දේ අපි ලබා දෙන්න බැරි නම් බලාපොරොත්තු දීලා අපිට මේ බලාපොරොත්තු ඉතිසිද්ධ කරන්න බැරි වුණොත් ඒක කරන්න ලොකු ඒක හොඳ දෙයක් නෙමෙයි අපි කරන්නේ. ඒකෙන්ද අපි තීරණය කරා මම පළාත් සභාවට තීරණා. ඊට පස්සේ මම පළාත් සභාවට ඉල්ලුවේ නෑ. මම දිනුවා. හැබැයි ඉල්ලුවේ නෑ. මට තේරුණා ඒක මට සූසු නෑ කියලා. මේ බොහොම රසබර කතාවක් හෂාන් අයත් එක්ක සාකච්ඡාත් එක්ක අපි කරන්නේ. මේ තව දේවල් තියෙනවා කතා කරන්න. විශේෂයෙන් මේ හෂාන් අයර්ගේ කෑම හදන්නේ අක්කමද කියලා අපි අහන්න ඕනේ. අපි බලමු කිල්ලා මේ බොහොම රසට කෑම හදනවා අක්කා. අපි පොඩ්ඩක් ඒ පැත්තට යන්න හදා. යා. ඔහොම ලස්සන ගයක් නිසා පොඩ්ඩක් ගේ පෙන්නන්නත් ඕනේ කියලා හිතුණා. පොඩ්ඩක් බලන්න.
හෂානගේ ගෙදර නම් හරිම ලස්සනයි මේ බොහොම මේ මේ සිත් අත ගන්න අසුලිනේ ගෙදරලා පොඩ්ඩක් හිටියත් නිකන් මනස මේ මේ කූල් වෙලා යනවා වගේ මේ දැන් අක්කා මේ හැම වෙලාවෙම හෂානගේ කෑම බීම එහෙම හදන වැඩ කටයුතු කරන්නේ කොහොමත් කෑම වියනම හරි ආසයි මගේ අතින් තමයි ගොඩාතුරට කෑම ඉහුම් පිහුම් වැඩ කරන්නේ උදව්වටත් එක්කෙනෙක් ඉන්නවා නමුත් ඉතින් මොනවා හරි මමත් දවසට එකක් හරි හදනවා දැන් මේ හෂාන් නැ වැඩිපුර කන්න කැමති මොනවද නෑ ඉතින් අපසාරි හදන ඕන දෙයක් කන එහෙම කියන්නේ නැහැ නෝක බෑනේ නේද නෑ දැන් වැඩිපුර මෙහා ඉල්ලන්නේ මොනවද මෙන්න මේ දේ හදලා දෙන්න කියලා එහෙම දැන් මේ අර පහුගිය කාලේ ගෙදර නිතියේ ඔව් හැමදාම අවසර කේක් හදන්න ඕනේ. හැමදාම අවසර තේවලට කේක් හදන්න ඕනේ. දවල් කාලා කන්න බිස්කට් පුඩින් හදන්න ඕනේ. දැන් මම ඒව කාලා මට පොඩ්ඩක් අසනීප වුණා අන්තිමට. ඇයි මේක නන්ට හදන ගමන් මමත් කාලා. දැන් මේ ගෙදර මේ උයන පින වැඩවලට හෂාන්නගේ සපෝට් එක කොහමද? බඩුනම් ඔයලා ගෙනත් දෙනවා. දැන් කොවිඩ් කාලේ සමහර වෙලාවට දැන් බඩු නැහැ. මෙයා මේ ඉල්ලනේ හදන්න. කොහොම හරි හොයන්න. දැන් මම අන්න මේ උයන පින උදව් කරන්නේ නැද්ද? ඒවට නම් සපෝට් එක මදි සපෝට් එක මදි මට හදන්න පුළුවන් තේයක් හදන්න තේ හදන්න පුළුවන් ඔම්ලට් එක මල්ලි දන්නවද අපි දෙන්න දැන් යාළු වෙලා ඉන්න කාලේ මෙයා මාත් එක්ක ඇවිල්ලා හිරු බයි වල හිටියා මම ෆ්‍රයි කරනකොට එනකොට තේ එක නම් හදලා තිබ්බා හැබැයි ඉතින් ඊටිකි විතරයි එතනින් සද එක ආසාවක් මේ අප්සාරි වගා කරා මේ දවස්වල මට කොවිඩ් කාලේ කොවිඩ් කාලේ කොහොම දැන් දෙවියන්සට කැමරට ගන්න ඒවා කියන්නේ මේ කුසීපත් ඉන්නේ ම නැහැ හෂාන් එහෙමද ඒව නැහැ සුප් එකක් අත දා ගන්න එහෙම නැහැ මොනවද කරන්නේ සම්බෝලයක් නැහැ එයා හැමදේම හදලා හදන්න ඕනේ මොනවද මෙයා මම විවාහනකට මට පොරොන්දු වෙන ඔක්කොම ඉවර දෙනවා ඉවරයි දෙන්නේ මේ කාලේ අතටම දෙන්න ඕනේ හදලා ස්පීස් බලන්න කැමති නෑ එයා උයලා දෙනවා කියලා මට කිව්වා මුකුත් හදන්න බෑ දන්නේ නැතර තේ හරුණා මාස නෑ ඉතින් මට පුළුවන් විතරක් හදන්න විතර ඔම්ලට් හදන්න පුළුවන් අක්කර හන්ද රස්ට් හදන්න පුළුවන් මොනවා ආ මට ඕනේ කෑමක් හදන්න පුළුවන් හෂානයිල නෝන්දයක් දෙනවා නෝන්දයක් දෙනවා කොහොමද පුතාල මොනවද වැඩිපුර කන්නේ ඒගොල්ලෝ හැබැයි මෙහෙමයි මල්ලි මං ගොඩක් කරාවට ගෙදරම තමයි පුතාලවත් කන්න උගන්වලා තියෙන කියන්නේ හරි අඩුයි පිටින් කනවා සාමාන්‍යයෙන් දේශීය ගුණ කෑම තමයි මං ගෙදර හැම වෙලේම ගවන්න පුරුදු කරන්නේ ඒගොල්ලත් ගොඩක් එළියෙන් කනවා ආඩුයි මොනවා ප්‍රශ්න තිබ්බ එකක් හරි සම්බෝලයි බතුයි හරි ගෙදර හදලා කන්න විදිහ තමයි මං ඒගොල්ලන්ට උගන්වලා තියෙන්නේ දේශීයත්වයට ගරු කරන දරුවෝ ඒ කියන්නේ අනිත් එක තමන්ගේ ශරීර සෞඛ්‍යනේ අපි සමාජ එළියෙන් කන එක කෑම බීම අතිශය වැදගත් නේ අය මේ හොඳ කෑම වෙලක් ගන්න ඕනේ ඒකයි ගණත් හිතනවා නේ ඔව් දැන් සමහර වෙලාවට මට හදිසියෙ මොකක් හරි කාර්ය බහුල වෙලා ගෙදර වැඩ කරන එක්කෙනත් නැති දවසක් වගේ આવොත් සමහරට මං කෝ පුතේ අපි අද රැයට මටත් බැරි නිසා අපි මොන හරි ගෙනල්ලා කමුද කිව්වොත් නෑ අම්මි ඇවිල්ලා එකක් හරි හදන්නකෝ එකක් හරි හදන්නකෝ අම්මි එකක් හදන්න අපි ඇති කියලා කියනවා දැන් ඔය ටුවර්ස් වලට එහෙම ගියාම මේ හෂාන් නැහැ ගිහලා මාස ගණන් ඉන්න වෙලාවල් තියෙනන්නේ ඔබ ගියේ නැතුනොත් එහෙම කොහොමද මේ ගෙදර දරුවන් එක්කේ දේවල් මැනේජ් කරගන්නේ ඒක ඉතින් එදා ඉඳලම පුරුදු වෙලා තියෙන්නේ මොකද මේගොල්ලෝ ක්‍රිකට් ගහනකොට ගොඩක් අයට අපි කිසිම ප්‍රෙෂර් එකක් මම දුන්නේ නැහැ හෂාන්ට හැමදේම අපි කරා එයාට තියෙන්නේ ක්‍රිකට් එක නිදහස් මනසින් ක්‍රීඩා කරන්න මොකද ක්‍රිකට් ගහනවා කියන්නේ ලේසි නෙමෙයි ඒක හරි පීඩනයක් සහ රට වෙනුවෙන් ක්‍රීඩා කරේ ඉතින් එතනදී අපි හැම වෙලේම එයාට නිදහස දුන්නා එයාගේ වැඩේ කරගෙන යන්න. එතකොට දැන් ටුවර් එකක් යද්දී දැන් එයාගේ අර ක්‍රිකට් ආම් පන්න බෑග්ස් ලෑස් කරගන්න ඕනේ බෑට් ඇඳුම් පළඳු. ඒ බෑග්ස් එහෙම ලෑස් කරන කවුද? ඒවත් සමහර හෂාන්ම කරගන්නවා. ඉතින් හෂාන්ගේ තාත්තා උදව් කරනවා. ඕ මෙයා හැමදාම ඒවා පයිප් ලේ කරලා අර ඔක්කොම ඒ සුදු පාටට මැදලා කරලා ඒවා කරගන්නවා. එතකොට තාත්තාත් ඇවිල්ලා උදව් කරනවා. ඉතින් එහෙම තිබ්බා. තාත්තා උකරට මට උදව් කරා මේ බෑග් පෙට්ටිය මේ බෑග් එක හදන්න. තාත්තරේ පොඩි කාලේ තාත්තරේ ඒක පුරුද්දක් තිබ්බා මට ඒක තාත්තා ක්‍රිකට් වලට තාත්තා ක්‍රිකට් ගහුවා දෙන්න මධ්‍යම විද්‍යාලයේ. අපේ අම්මත් ක්‍රීඩා කරා. ක්‍රීඩා කරලා නෙට්බෝල් එහෙම. ඒක අපේ මේ පවුලේ තාත්තගේ සහෝදරයෝ අම්මගේ සහෝදර සහෝදරියොත් ක්‍රීඩා කරලා තියෙනවා. මම එකට එකතු වෙලා මෙයා පිටත්තර යනකොට ටුර්නමන්ට් එකකට හරි ඔක්කොම ගෙදර ඇවිල්ලා මෙයාගේ ඇඳුම් ලෑස්ති කරන අම්මයි තාත්තයි ඉන්නේ අල්ලපු ගෙදර. ඒකත් ලේසි. බොහොම ආදරණීය පවුලක් මේ බොහොම සුවදශීලී බොහොම ආදරණීය මේ දරුණුත් ඒ වගේ මේ සම්මත තාත්තත් ඒ වගේ. ඉතින් අපි ඒගොල්ලොත් තමයි කතා බහ කරන්නේ. තව දවල් අපි කතා බහ කරමු. මේ හෂාන් අයගේ මේ ක්‍රිකට් ජර්සි තියෙන පැත්ත තමයි අපි අවිල්ල ඉන්නේ මේ මේ ජර්සි හෂාන් අය 2003 වර්ල්ඩ් කප් එක ගහපු ජර්සි එක තමයි මේ තියෙන්නේ බලන්න මේ
මේ 2003 වර්ල්ඩ් කප් එක අපි සෙමිෆයිනල්ද ක්වාටර් ෆයිනල්ද පරාද දෙනවා. අපි සෙමිෆයිනල් පරාද දෙනවා ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාවට. සෙමිෆයිනල් පරාද දෙන අපි ඕස්ට්‍රේලියාවට. ඒ තරගේ මොකද උනේ? අපරාද. මම හිතන්නේ මම නම්බර් 3 ගිය වෙලාවේ මට තව බෝල 3ක් විතර බේරුණා නම් මම හිතනවා ඒ තරගේ ජයග්‍රහණය කරන්න තිබ්බා කියලා. මොකද ඒ වෙලාවේ බෙට්ලි ඉතාමත් වේගයෙන් පන්දු යව අවස්ථාවක් මේ ටී-ෂර්ට් එක මේ ජර්සි එකත් ඉතාමත්ම වැදගත් ජර්සි එකක් මේ තමයි මේ හෂාන් අය 99 ලෝක කුසලානයේදී ඇඳ ජර්සි එක නේ පොඩක් කියන්න පස්සේ ඔව් 99 අව හිතන්නේ අපි හොඳින් කරේ නෑ ටූර්නමන්ට් එක 99 ෆස්ට් රවුන්ඩ් අපි අවුට් නේද ෆස්ට් රවුන්ඩ් එකේම අපි එලියට ගියා මම හිතන්නේ අපි ඒ දේශගුණයට උචිත කණ්ඩායම තෝරගන්න බැරි වුණා ඒක තමයි ප්‍රධාන හේතුව අපි 96 කණ්ඩායමම නේද 99 99 මම හිතා තව ෆාස්ට් බෝලර් කෙනෙක් හරි දෙන්නෙක් හරි ඕල් රවුන්ඩර් කෙනෙක් හරි ආවා නම් මොකද විකට්ස් සීම් වෙන පටන් ගත්තා අපිට ඒ කන්ඩිෂන්ස් වලට පුරුදුනේ නැහැ හරියට ඉතින් ඒක තමයි හේතුව පල් ෆස්ට් රවුන්ඩ් එකේම අපි එලියට ගියා ප්‍රශ්නත් එක්ක ප්‍රශ්න ගොඩක් හිතුණු වර්ල්ඩ් කප් එකත් නම් නෑ වර්ල්ඩ් කප් එකේ අපි 96 ලෝක ෂූරින් වෙනවා 99 ෆස්ට් රවුන්ඩ් එකේම අපි එලියට යනවා මේ තවත් වැදගත් ටී-ෂර්ට් ජර්සියක් තියෙනවා අපි බලමු මෙන්න මේ ජර්සි එක මේක මේ මේක 92 නේද 92 වර්ල්ඩ් කප් එකේ මතක ඇති පළවෙනි වතාවට අපි සවුත් අප්‍රිකාත් එක්ක ක්‍රීඩා කරනවා සවුත් අප්‍රිකා ඉන්නේ වර්ල්ඩ් කප් එකට ලুকু නමක් තියාගෙන අපි සවුත් අප්‍රිකාව පරාජය කරනවා වෙලින්ටන් වල. ඔව්. ඉතින් ඒක තමයි සුවිශේෂීම අවස්ථාව අපිට හොඳට කරන්න බැරි වෙනවා. හැබැයි වුණාට අපි යම්කිසි මට්ටමක වර්ල්ඩ් කප් එකේ ටික උඩ තියෙනවා. සාධනීය ලකුණු පෙන්නන විශේෂම 313ක් විතර අපි එළවල යනවා සිම්බාබ්වේ. සිම්බාබ්වේ කණ්ඩායම නෝ. අතන පළමුව රට සිම් මේ ලකුණු 300 හම්බා ගිල්ල ජයග්‍රහණය කරපු ඒ තරගයේදී ශ්‍රී ලංකාව සහ මේ 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 වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන ආසියානු රටක් පාකිස්තානයේ ඉම්රාන් ඛාන් ගියා. ඔව් මම හිතන්නේ අපිට ඒ මැච් එකත් අපිට දිනන තිබ්බ පාකිස්තාන් එක ඒ කාලේ අපි හුඟක් ගහන කාලයක්. හැබැයි පාකිස්තාන් කණ්ඩායම ඉතාම දක්ෂ ලෙස ඒ ටෝර්නමන්ට් එකේ ෆේවරිට්ස් තමයි පාකිස්තාන් කණ්ඩායම. හැබැයි පළවෙනි වටේදී මැච් දෙකක් හරි තුනක් හරි පෙරදුනා. හැබැයි ඉම්රාන් ඛාන් කොහොම හරි කණ්ඩායම එකතු කරගෙන තරගවරි ජයග්‍රහණය අනු දෙකේ ජේසි තමයි මේ අපි බැලුවේ හැබැයි දැන් තමයි අපි පෙන්වන්නේ ඉතා වටිනාම ජේසි හෂාන් අය අඳපු මේ තියෙන්නේ මෙන්න මේ ජේසි එක මේ තියෙන්නේ 96 හෂාන් අය ලෝක ශූරතාවය දිනාගද්දි අඳපු ජේසි එක මේක නම් මම හිතන්නේ මිල කරන්න බෑ ඇත්තටම මොකද මම හිතන්නේ ෂර්ට්ස් අපිට හම්බුණා එක 8ක් හරි මම හිතන්නේ 12ක් විතර හම්බුණා මම හිතා හුඟක් අයද මම මේ එනේන අයට ටී-ෂර්ට් ඉල්ලනකොට මම දෙනවා හැම කෙනාටම දීලා අන්තිම ෆයිනල් එකට එනකොට සාමාන්‍යයෙන් මම අඳින්නේ ෆීල් කරනක ලොง ස්ලීව් ෂර්ට් එක බැට් කරන ෂෝට් ස්ලීව් ෂර්ට් එක අන්තිමට මැච් එකට ගිහිල්ලා බලනකොට එක ෂර්ට් එක ඉතුරුලා තිබ්බේ ඒ කියන්නේ මැච් එක දවසම ටී-ෂර්ට් ඉවරද හැම එනේන අයට දෙනවා ගම්මයට දුන්නා මුල්ටිකේ දුන්නා අන්තිමට ෂර්ට් ඉවරයි අන්තිමට මේක තමයි ෂර්ට් එක අද මේක දැන් තාම හොදලත් නැහැ එහෙමම මේක මම ඒ විදිහටම තිබ්බා මේක නම් මම හිතන්නේ මිල කරන්න බැරි ජර්සි එකක් මොකද 96 ලෝක ශූරතාවය දිනාගද්දි අඳින හිටපු ජර්සි එක මේ ඒ මොහොත නම් මම හිතන්නේ වශයෙන් කියන්න බෑනේ ඇත්තටම දැන් අවුරුදු 24 විතර වෙනවා අපි වර්ල්ඩ් කප් එකක් දිනන අදටත් මම වර්ල්ඩ් කප් එක තුරු කරන් නිදාගන්න නැගිටින්නෙත් ඒක බදාගෙන ඉතින් එච්චර එහෙම ෆීලිං එකක් ජීවිතේ මට කොලවර තියලා නැහැ ලංකාවේ ක්‍රිකට් ගැන ජාත්‍යන්තර අවධානය යොමු වෙන්නේ තනුහයි අපි ශූරතාවය දැක්කට පස්සේ මේ තමයි ඒජේසී එක මේ හෂන්න දැන් ඔබ මේ එක වෙලාවක මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා ටෙස්ට් කණ්ඩායමේ හැබැයි ලොකු කාලයක්කින් හම් වෙන්නේ නැහැ නේද ඇත්තටම මට ඒ අවස්ථාව ලබා දුන්නේ ලොකු කාලයකට නෙමෙයි අවුරුද්දකට වඩා පොඩි කාලයකට මොකද මම දන්නවා මගේ වයසත් එක්ක මට හුඟක් වැඩිකර මට වයස 38යි. ඒකට මට හුඟක් කාලයක් මට ක්‍රීඩා කරන්න බැරි වෙච්චි මම දන්නවා. මොකද ඒකට උවමනාව තිබ්බා මාවන්ව ඒ වෙනකොට මේ ඒ එක්ස්පීරියන්ස් එක දීලා ඒ ඉස්සරහට යාව ටෙස්ට් සහ වන්ඩේ දෙකටම කැප්ටන් කරන්න. ඒක අවස්ථාව. නමුත් මම හුඟක් ඒ අවස්ථාවෙන් මම හිතනවා මට ලංකාව නායකත්වයේ ලබන් දීපු ලොකුම අවලක අවස්ථාවක්. ඉතින් මම ඒක තාමත් මම ඒ ගැන මේ අභිමානයෙන් කතා කරන මොකද එහෙම අවස්ථාවක් බොහොම විරලයි හම්බෙන්නේ. හොඳ අපි තා පොඩි කතාවක් තියෙනවා හෂන්නත් එක්ක කරන්න
හෂාන මේ 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු කණ්ඩායමේ ඔබ කැමැතිම ක්‍රීඩකයා? හරි අමාරු ප්‍රශ්නයක් ඇවිල්ලා. මම හිතන්නේ එහෙම කෙනෙක් නෑ මල් හැම කෙනාම මං කිව්වා වගේ. හැම කෙනාම එක එක්කෙනාට පුදුම බැඳීමක් හැඟීමක් විශ්වාසයක් තුල තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් මට ළඟම කියලා යාළුවෙක් හිටින්නේ නැද්ද ඔයාලට? නෑ මට එහෙම කියලා කවුරුත් නෑ. ධර්මසේන නෑ ඔක්කොම මගේ හිතවත්. අදටත් මං හිතවත්. අදටත් මට කතා බහ කරනවා මාත් එක්ක වැඩ කරනවා දැන්. පුෂ්ප කුමාර, චමින්ද වාස්, උපුල් චන්දන මාත් එක්ක වැඩ කරනවා. ඉතින් මේ අනිත් අයත් මට ඉදිරියට හම්බ වෙනවා. ඉතින් හැම කෙනාම මං හිතන්නේ අපි මට ඔක්කොම මගේ යාළුවෝ, ඔක්කොම මගේ සහෝදරයෝ. ඒ කාලේ ඔවා හිතන විදිහට හිටපු අපේ හොඳම පිතිකරුවා කවුද? අප්පා අවිවාදෙන්තර එකේ මං හිතන්නේ අරවින්ද රීසිල්ලා. එහෙම අරවින්ද රීසිල්ලා සමන් තනජයසිරි මං හිතන්නේ එහෙම මේ අපේ ජීවත් වෙන මේ කාලයකදී මං හිතන්නේ එහෙම දෙන්නේ අපිට දැක් ගන්න පුළුවන් මේ කියලා. මොකද ඒ තිබ්බ ස්කිල් එක මං හිතන්නේ අපි හරි වාසනාවන්තයි එහෙම දෙන්නේ එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩා කරන්න. හරි සරයි කියලා කියන ගොඩක් මම අර්ජුන එක පරක් කිව්ව මේ දැන් අරවින්දට ඕන දේ අරවින්ද කරන්න ඕන හැම වෙලෙම යා ටිකක් නීති කාර්ය හැම කියලා එහෙමද එහෙමද නෑ එහෙම නෙමෙයි අරවින්දගේ යාගේ බැටින් වල යාගේ ඒ යාට අදටත් යාට බැට් එක දුන්නොත් 100ක් ගන්න පුළුවන් කියලා. එහෙම එහෙම ස්කිල් එකක් යාට තියෙන. යාට යා මේ රටේ ඉපදලා තින්නේ ක්‍රිකට් ගන්න. ඉතින් යාගේ නොලෙජ් එක ගේම් එක ගැන ඒ කියන්නේ යාගේ ගේම් එක පිළිබඳ තියෙන නොලෙජ් එක අපිට හිතන්නත් බෑ. ඉතින් බෝලයක් දාන්න ඉස්සෙල්ලා දන්නවා මේ බෝල දාන්න කියන්නේ. ඉතින් එච්චරට 96 මේ ෆයිනල් එකේ බැට් කාණ්ඩ ඇද්දි ඩ්‍රෙසින් රූම් එකේදී අරවින්ද මොනවද කිව්වේ? සාමාන්‍ය අරවින්ද බැට් කාණ්ඩ ඉස්සෙල්ලා කතා කරන්නේ ආඩුවේ. බැට් කරන එයාගේ එයා ඉන්න එයා එකම එයා බැට් කරන්න ඉස්සෙල්ලා බැට් කරනකොටයි එයා ඉන්නේ එයාගේ මානසික මට්ටමේ. ඒකට එයාට ඒක ඩිස්ටර්බ් කරනවට එයා කැමති නැහැ. කියන්නේ කෝච් එකවත් කතා කරන්නේ නැහැ, කැප්ටන් එකවත් කතා කරන්නේ නැහැ. එයා වචන දෙයක් කතා කළා, එයා බඩු ටික දාගෙන එයා පැත්තකට ගිහලා වාඩි වෙලා එයාගේ ලෝකෙට එයා ගියාට පස්සේ කවුරුත් ඩිස්ටර්බ් කරන්න කැමති නැහැ. අපි දුම් මෙතන ළඟින් ඉඳලා මම එයාට කතා කරන්න පටන් ගත්තොත් එයා කැමති නැහැ ඒකට. ඔව්. එහෙම තමයි බැට් කරන්න ගියාමත් ගිහිල්ලා එයා ගේම් එකේ හතරක් ගහලා අපි ගිහිල්ලා විහිළු කරන්න ඒව කැමති නැහැ. එයා ඒ මානසික මට්ටමේ ફોකස් එකේයි. මයි ප්‍රේ කියන්නේ මේ ෆයිනල් එකේ බැට් කරන්න ඇද්දොත් මුකුත් කිව්වේ නැහැ. විකට්ස් දෙකක් ගිහිල්ලා තිබ්බ සනත් සකල් ඔව්ලා තිබ්බේ. ඒවල තමයි මම බැට් කරන්න දැන්. මේ ඒ වගේ ලාවකත් එයා මුකුත් නෑ යා ඒකාග්‍රතාවය තියාගන්න ඒක ඔයාගේ ફોකස් එක ඒ කන්සන්ට්‍රේෂන් එක අපි දකිනවා යාගේ ඇස් ලුක් වෙලා ඒ කියන්නේ බලාගෙන යාගේ ගේම් එක ගැන යා ඒ බෝලර්ස්ලා ගැන බලාගෙන ඉන්නවා මිසක් යා ඇවිද කතා කරන්නේ සමහර කට්ටිය ඇවිද අපි ඇවිදිනවා අපි කතා කරනවා අපි ඒ ගැන බලනවා මැච් එක චුට්ටක් බලනවා අපි එහෙමයි අරවින්ද එහෙමයි අරවින්ද ප්‍රෙෂර් අරවින්ද වාඩ්වඩ් බාඩ් වෙලා පොඩ නැගිටලා චුට්ටක් ස්ට්‍රෙච් කරයි එයා යාගේ ඒ මානසික මට්ටම ඒ විදිහට තියාගන්න හොඳයි දැන් හෂානේ වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔබ පන්දුර පහර දෙන්න ගියොත් එහෙම ඔබ කැමැතිම කාගේ බෝලරට ෆේස් කරන්නද මං හිතන්නේ කැමැතිම කිව්වහම ඒ කියන්නේ අපි බෝලව අවතක්සේරු කරනවද නෑ මම කියන්නේ සාමාන්‍යයෙන් මේ ඔබ ඉතින් තරම අවදානම සහගත පන්දුර ඔව් ඒ කියන්නේ භයානක ඔව් ඒ කියන්නේ භයානක පන්දු යවන්නෙක් ඉන්නවා නම් මට හිතෙනවා දැන් මේ කාලේ සුරංග ලක්මන් හොඳ පන්දු යවන්නේ ඒ වගේම මේ අසිත මාලිංග හොඳ පන්දු දෙන්නම වෙනම මේ ටිකක් වැඩිපුර හිතන්න වෙනවා බැට් කරන්න යනකොට දැන් මේ කණ්ඩායමේ ඔබ දකින මේ හොඳම පිතිකරුවා කවුද වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ඔව් මට එහෙම කියලා කියන්න අමාරුයි මට හිතෙනවා පිතිකරුවෝ කීප දෙනෙක් ඉන්නවා බැලුවාම දැන් දිමුත් කමාරත් දිහා බලුවාම යාගේ රෙකෝඩ් එක දිහා බලනවා ඉතම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම බැලුවොත් එහෙම දිනු ශන්දිමන් ටෙස්ට් සතක 11ක් ලබාගෙන තියෙනවා. අලුතෙන් එන පිතිකරු තමයි අපේ මෙන්ඩිස් කුසල් මෙන්ඩිස්. ඉතින් යාර ලොකු අනාගතයක් තියෙනවා. ඉතින් අපිට අමතක කරන්න බෑ එක්ස්පීරියන්ස් මා බැට්ස්මන් ඇන්ජලෝ මැතිස්. මේ හතර දෙනා ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මම හිතනවා දැන් ඒගොල්ලන්ගේ කාලය ඇවිල්ලා දැන් අපි හුඟක් හැම කෙනාම ක්‍රිකට් පිපාසයෙන් ඉන්නේ ජයග්‍රහණ පිපාසයෙන් ඉන්නේ ඉතින් අපි ඒගොල්ලන් දැන් ශිෂ්‍යෙන් සංගම් මහල දේශාන් සමරවීර මේගොල්ලෝ අයින් වුණාට පස්සේ දැන් කාලයක් තිබ්බ ඒගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න දැන් ඒ එක්ස්පීරියන්ස් එක ලබාගෙන මම හිතන්නේ මේ ඉස්සරහට එන තරගාවලිය ඒගොල්ලන්ට ලොකු අපිට ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ
දැන් ඔබ ශ්‍රී ලංකා තීරීම් කමිටුවේ සභාපති නම් ඔබ මේ මේ නම් කරන කණ්ඩායමේ නායකයා කවුද මට ඒක කියන්න බෑ එහෙනම් එහෙනම් ඒක ඒ වෙලාවෙත් තමයි බලාගන්නේ ඒ කියන්නේ දැන් දිමුත්ගේ නායකත්වය ඒ කියන්නේ ඔබ සැහැමිටපත් වෙන්නේ නැහැ කියන කාරණා එහෙම දෙයක් නැහැ දිමුත් මං හිතන්නේ යාට ලැබිච්ච අවස්ථාවෙන් ඉතින් හොඳින් එයාගේ දක්ෂ නායකත්වයක තුල තිබිය යුතු ගුණාංග පෙන්නුම් කරලා තිනවා ඔෆ් ද ෆීල් ඔන් ද ෆීල් මේ දෙකේම ඉතින් මං හිතනවා ඒ අවස්ථාව ලබා දිය යුතුයි තවදුරටත් කියලා මේ පෞගේ කාලේ අපි සෑහෙන මැසේජ් පරාදු වුණා නේද එහෙනම් මං කිව්වේ ඒ තුන් දෙනා අර හතර පහ දෙනා රිටවන්ඩ පස්සේ ලොකු ගැප් එකක් ආවා මේ ඒ වැකියුම් එක මං හිතනවා දැන් ඒ වැකියුම් එක ආවේ එක්ස්පීරියන්ස් එක නැති හින්දා දැන් එක්ස්පීරියන්ස් එක ඒගොල්ලෝ ලබාගෙන තියෙන පරාජයට මුල් වුණේ ඒ හේතුව ඉතින් දැන් අපි යාට කාලයක් ලබා දීලා තියෙනවා දැන් කාලේ මං හිතනවා දැන් අපි ඉන්වෙස්ට්මන්ට් එක रिटर्न इन्वेस्टमेंट दैन रिटर्न के लगा अवस्थाव मंगिता इधरीट तीन देखें अभी भूम प्लेस अत्र प्लेस उदरों धैर्य मतकरों मे क्रीडा जाग्रहा वाक्य पराजय तीन तीन दिन जाग्रह इसलिए प्रेक्षक मुरली वगे बोल के हेरत् स्पीना वासी वगे विकेट मुरली वगे बोल के අයිමත් මේ රටට ආවොත් ඒක අපි ලොකු පින්වන්තයි. මම ලෝකෙම හම්බෙන්නේ නැහැ. ලෝකෙට මේ වගේ දකින් හම්බෙන්නේ නැහැ. ඉතින් වාස් ඔව් හේරත්ය කට්ටිය බිහි වෙන්න පුළුවන්. වාස් මං කියන්නේ ලංකාව මං හිතන්නේ මේ ආසියාවේම බිහි වෙච්ච ෆාස්ට් බෝලර්ස් ලගින් පළවෙනි දෙන්න හෝ තුන් දෙනා අතර ඉන්නවා. ඒක අපිට අමතක කරන්න විශේෂයෙන් මේ වගේ මේ තන්නේල බෝල් කරලා විකට 350ක් ගන්න එක 25 කටුත්තනේ. ඉතින් ඉතින් වාස් වගේ කට්ටිය බිහි වෙන්න පුළුවන් ඒ තියෙන ඇක්ෂන් එකත් එක්ක ඒ පොඩ්ඩක් හරියට එයාව පොඩ ෆලෝ කරොත් පුළුවන් ඒ වගේම තමයි හේරත්ය කට්ටියත් බිහි වෙන්න පුළුවන් මොකද ඒගොල්ලන් ඔක්කොම තියෙන සිය හાર્ඩ් වර්කින් හරියට හાર્ඩ් වර්ක් කරලා දෙන්නම හරියට වැඩ කරා ඉතින් එහෙම කරොත් මම හිතනවා ඒ දෙන්නමයි කට්ටිය බිහි වෙන්න පුළුවන් හැබැයි බෝඩ් වගේ කෙනෙක් ආවත් මම හිතන්නේ ඒ කියලා ඔබ අවසන් වශයෙන් කියන්නේ ලංකාවේ ක්‍රිකට් ගැන හෙට දවසේ මොනවද බලාපොරොත්තු වෙලා තියාගන්න හෙට දවසේ තමයි සුභවාදී විශේෂයෙන් මට මතක් කරන්න ඕනේ මම පුහුණු කරුවෙක් හැටියට යුතුයකමස්ස වගකීමක් තියෙනවා මේ ඊළඟ කොහොම හරි වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න ඉතින් ඒ සඳහා අපි උපරිම කැපවීම කරනවා ඉතින් ඉස්සරහ ඊළඟ අවුරුදු 4 ඉතාමත් අපිට වැදගත් වෙනවා මොකද ඊළඟ වර්ල්ඩ් කප් එක ගහන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ ගහනවා කියන්නේ අපිට वर्ल्ड कप जग्रहण कर सभा अभी कुहमद अवश्य भूमि स्तुति हशान थिंग बे पठना काले भूमि अक्वेल दवसम हशान भूम लसन निवहणे गुडदेवल धन के अगत्तन भूम बिंदनात्मक विश्वास करना भूमि स्तुति सुप्रार्थना करो बीसी वेकाट भूमि स्तुति बटाई दिन आयतने कार्य मंडल मटने वास्तव भूमि स्तुति सिलुदनाट